අයිබෝ නද මගේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ විශේෂිත කෙනෙක්. කොහමද මම ඔව හඳුනන්නේ? ශ්‍රී ලාංකීය සංගීතයේ සීන කුමාරයා. ඔහු විටක නළුවෙක්. විටක ගායකයෙක්. විටක ගෙදර රූෆ්ටොප් එකේ සෝෂල් මීඩියා වල ඉන්න තරුණ තරුණියන්ට කරාටි උගන්වනවා. මේ වගේ ඇඟක් තියෙන ගායකයෙක් අපේ ලංකාව ඉතිහාසයේ කවදාකවත් තිබුණේ නැහැ. චිලි මොනවද මේ දවස්වල ඇත්තටම ඔයා කරන්නේ ඔයාගේ අන්තිම සින්දුව ඊට පස්සේ අලු සින්දුව කවෙ නැහනේ නෑ ඉරාජා කියන්නේ ආ කරේ නෑ කරන්න කියලා තමයි හිතන් හිටියේ පවුගේ දවස්වල ඉවසන මේ කොරෝනා ප්‍රශ්නේ ආවේ ඉතින් කරලා වැඩ පොඩ්ඩක් මහත් වෙලා චිලි දැන් ඉස්සරට පොඩ්ඩක් ඕ ඉතින් මේ කොරෝනා හින්දා ගෙදර අන්නාරි මාස 4ක් විතර හිටියා ගෙදරට වෙලා සැප වැඩි කියන්නේ මේ දවස්වල සැප වැඩි මම හොඳට කනව බොනවා ඉතින් අඩි ලයිෆ් එක කියන ප්‍රිම එන්ජොයි කරන කෙනෙක් තමයි මම ඉතින් මොකද රූපේ කෙනෙක් ඔන්ලාක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඉරාජය මහත් වෙන එක මට ප්‍රශ්නයක් නැහැ මට මේ කෙට් වෙන්නේ මට වැඩි කාලයක් යන්නේ නැහැ මට ඒකට සැක්‍රිෆයිස් කරන්න පුළුවන් මට සුමානයක් දෙකක් මම වර්ක් අවුට් කරපු ගමන් මගේ ඇඟ මට යථාර්ථය ගන්න පුළුවන් ඉතින් ලයිෆ් එක නෑ චිලිගේ ෆෑන්ස් පාරේ ඉන්නත් මට මාරේ මට මනාලි සද්දයක් නෝනේ නේ ඩිස්ටර්බ් චිලිගේ මාර ෆෑන්ස් ලා ඉන්නේ බොහොම අමාරුවෙන් අපි මේ වෙලාවේ මේ නෑ නෑ එහෙම අමාරුවක් නෑ ෆෑන්ස් ලා ඉන්නවා මට කොයි කියත් කෙට්ටුවටම ඉන්න ඕනේ පොඩ්ඩක් බඩ තියෙන එකත් පොඩි එකේ පොඩි වෙන. එමෙ නෙමෙයි වාර ආපු කාලේ හිටියන්නේ නන් නිකන් ඉන්දියන් අක්ෂේ කුමා නළුව වගේ හිටියනේ. අර ඒකද ඔයා මේන්ටේන් කරන දිගටම නැත්තම් ඉන්දියාවේ එක හරියන්නේ නැහැ ලංකාවට. ලංකාවට පොඩි බඩක් තියෙන්න ඕනේ පොඩි. ආ එහෙම ඇතිනවා. ඔව් පොඩි කූල් එකේ අපි වැඩ කරන්නේ ඉතින්. අපිට ඒ වගේ වැඩ ගොඩක් නැහැනේ අනේ ඉන්දියාව වගේ. උදේ ඉඳන් උදේ පහරන කියලා කරන්න වැඩ තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට පැක් එක දියාන ඉන්න පුළුවන්. දැන් මෙහෙම ලොකු වැඩක් නැහැ. ඉතින් ෂේප් එකේ වැඩ කරන්න පොඩ්ඩක් බඩ තිබ්බට අපේ නළු ඉන්නේ ඉතින් පොඩ්ඩක් බඩ තියෙන. ඒ ප්‍රමාණයට තිබ්බම ඇති. මට අර වගේ හදන්නත් බැරි කමක් නැහැ. ඉතින් එහෙම හදලා වැඩක් නැහැ ඔය. ඇයි ඒ? ගෑනු ඔයා ඔයාට ඔයාට පෆ් ඩැඩි වගේ ඉන්න ආස නැද්ද? පොඩි යොට් එකකට වෙලා ගෑන් ළමයි ගොඩකුත් එක්ක එහෙමනේ ඔයාගේ ලයිෆ් එක ඇත්තටම ආසාව තියෙන නමුත් ඔයා කරන්නේ ඒක නෙමෙයිනේ ඔයා කරන්නේ දැන් කරන්නේ ඒක නෙමෙයිනේ ඔයා කරන්නේ දැන් එක්කෝ රටේ තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරලා ජන වාර්ගික ප්‍රශ්න ගැන නේද එක්කෝ මේ කොල්ලොන්ට තියෙන ප්‍රශ්න කෙල්ලෝ අනේ නේ කහින කොට මූණ තියාගන්න මෙහෙම අත තියාගන්න ඔව් ඔව් මම ඒ කියන සමාජ ක්‍රම උපරිමයෙන්ම අනුගමනය කරනවා නෑ මං කියන අපිට කරන්න ඕන දේවල් නෙමෙයි අපි කරන්නේ රාජය ඔයා කරන්නේත් ඔයාට ඕන දේ නෙමෙයි මං කරන්නේත් මට ඕනම දේ නෙමෙයි ඇත්තරම දැන් ගෙයක් ගෙව ගොඩක් වෙලාට මේ අපේ කොල්ලෝ කියලා ගෙවල් වලන ඉන්නේ. ඔව්. ඒකතර අපි දැක්ක දැන් වාගේ මේ Facebook එකේ ලක්ෂ 2යි ගානක් බල්ලා තිනවා වා මේ කරාටි ගහනවා රූෆ්ටොප් එකක් උඩ ව්‍යායාම් කරනවා. ඒකේ කොල්ලෝ මාර එක එක අමුතු අමුතු මොනවද කමෙන්ට්ස් දාලා තිබ්බා. වා බලන ඔක්කොම නේ. නෑ අපි බලන අපි බලන අපි දැන් ඒ වගේ වාද සමායකත් එක්ක. ඒ වගේම ඉතින් සීන් එකේ නේ ඉන්නවානේ. සීන් එකේ ඉන්නේ. දැන් මම සීන් එකේ නෙමෙයි ඉන්නේ. දැන් මම වාගේව බලන්න යන්නේ නැහැ එහෙම. බලන්න කියලා වාගේ වීඩියෝස් බලනවා කමෙන්ට්ස් බලන්න යන්නේ ඔයා ඔක්කොම කුණු බලනවා ඉතින් කියන්න බෑ ඉතින් නෑ අපි ඉතින් මෙහෙමයි ඉතින් අපි ඉතින් දැක්ක වාගේ වීඩියෝ එකක් වෛරල් ගියා සාමාන්‍යයෙන් ඉතින් වීඩියෝ එකක් වෛරල් යනකොට ඉතින් අපි බලනවානේ මිනිස්සු මොනවද කියන්නේ මිනිස්සුන්ගේ මතය මොනවද කියන්නේ අපි ඉතින් ආසේ අපි ඉතින් සමාජයෙන් ඉන්නේ අපි සමාජයෙන් ඉන්නකොට ඉතින් අපි බැලුවා ඉතින් මේ මොකද මේ වීඩියෝ එකේ තියෙන්නේ ඒ කියන්නේ වාට කරාටි පුළුවන්ද ඒක ඇත්තට මාර අර මෙහෙම කික්ස් ෆ්ලයින් කික්ස් දෙනවා එහෙම ඒක අවුල අවුල නෑ නේ අවුලක් නෑ ඒක මෙහෙමයි මම මම ඉතින් මට ඔය පොඩි තියෙනවානේ පොඩි ඉතින් ඒ නට් ලූස් එක නැත්තම් අපි එන්නේ නැහැ නේ ඉන්ඩස්ට්‍රි එකට පොඩක් තියෙනවා සීන් එක ඉතින් කොහොම හරි මම ඉතින් මට ඕන්ලා තිබුණේ ඇත්තටම මිනිස්සුන්ගේ ගෙදරට ලයින් එකට ක්වොරන්ටයින් පීරියඩ් එක හිටියේ ඉතින් කට්ටිය බෝරින් පිට ඉන්නකොට පොඩ්ඩක් පොඩ්ඩක් අතල්ලයක් දීලා පොඩ්ඩක් මොටිවේට් කරා සහ තමුන්ව self motivate කරගන්න කියන එක තමයි මම එකෙන් කියන්නේ කූල් එකේ ඉන්න හැමදාම කරනවා උදේට මේ කියන්නේ එක්සයිස් කරන එක ඔව්
ක්‍රිකට් ප්ලේ කරලා තියෙනවා රගේ හලා තියෙනවා ස්විමින් කරලා තියෙනවා චිකන් චිලි කියන්නේ ස්පෝර්ට්ස්මන් කෙනෙක් ඕල් රවුන්ඩර් කෙනෙක් හැම දෙයක්ම මේ සංගීතයේද කරාටේද සංගීතේ නම් ඇත්තටම භාගයට කරලා සංගීත තමයි මම ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකට ආවේ භාගයට කරලා ඉඩස්ථාන වෙන රිටින් කරනවා ඒ කියන්නේ වා දැන් කරාටේ කියන්නේ මොන જાති කරාටේද ඉගෙන ගත්තේ ඒ කියන්නේ මොනවද කම්ෆුද ඔය කිකේව තියෙනවනේ කරාටේ වල තායිචි කියලා එකක් තායිචි එතකොට ඒකේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ආත්ම ආරක්ෂාවටද ඉගෙන ගත්තේ නැත්නම් මොකක්ද ඒ කියන්නේ ආසාවද මොකක්ද අපේ තාත්තා පොඩ්ඩක් ටෆ් චරිතයක් රජය ඇයි තින් එයාට ඕන ලා තිබුණේ අපිව ජය පරාජය බාර ගන්න පුළුවන් මෙන්ටැලිටි එකක් ඇති ගන්න පොඩි කාලේ ඉඳන් ඉතින් ඔය හැම ස්පෝර්ට් එකකටම දාලා හොඳට කට්ට කවලා හොඳට මේ අපිව මේ ඒ ඉගෙන ගත්ත දේවල් නිකන් පොඩි පොඩි කැල් ටිකක් පෙන්වන්න පුළුවන් අපිට කරාටේ නේද පෙන්වුවේ ඇති ඒ එකයි නේ නිකන් ඒ ලෝභකමට නිකන් වැඩි නිකන් නෑ නෑ මට මේ මතක නෑ මම මේ ආතල් එකට මට මම ඔය දන්නා मम लांग जंप चैंपियन अपे स्कूल मगे एज ग्रूप हाई जंप चैंपियन थिंग मट रनिंग 100 मीटर्स देवनी वेला मगे एज ग्रूप पड़ी काले अंडर 15 लेवल इट पास मैं कंटिन्यू कर एथलेटिक හරි ඒ වගේම දැන් ඔයාගේ පළවෙනි සින්දුව මොකද්ද මේ ඔයා දැන් ඔයා දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ ෆෝමැට් එකට කතා කරන්න මගේ මේ නෑ ඇත්තටම මෙහෙම ඉතින් අපි හැමෝම ඒ කියන්නේ අපි මම නෑ මම ඔයාලා බලලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක වාට සීරියස් කතා කරනවා අපි අපි හැමෝම මම ඉතින් එලා ගන්නවා කියනෝ කියනෝ අපි වාගේ ෆෑන්ස්ලා ජිලි ඒ කියන්නේ අපි හැමෝම වා Facebook එකේ වීඩියෝ එකක් දැම්මත් අපි මෙතන ඉන්න මේ කැමරේ කල්ලන මල්ලිලා මේ හැමෝම අපි වා ෆෑන්ස් ඉතින් අපි ආසයි වාගේ ප්‍රෝග්‍රෑම් එකක් වා කතා කරනකොට අපි ආසයි දේවල් දැනගන්න කොහොමද චිලි ජීවත් වෙන්නේ චිලි මොනවද කන්නේ චිලි කොහෙද යන්නේ දැන් වෙන මොනාරි කතා කරමු ඒ සීළු දෝ ඉස්සල මකර ප්‍රශ්න අහන්න එක කියන්න හරි චිලිගේ පළවෙනි සින්දුව ඔව් මොකද චිලි පළවෙනි ගංගු රස බඩින් කියන song එක හා දෙවෙනිට ටියුලිප් මල් කැකුලි ඔව් තුංගෙනේට තමයි වාගේ ට්‍රැක් එක කරේ ඊළඟ තටාගේ ඊට පස්සේ චිලි ගිනිය ස්ටයිල් එක ටික කාලයකට පස්සේ වෙනස් වුණානේ චිලි අර පරණ ආපු සින්දුනේ පොඩි නිකන් ලව් සින්දු ටිකක් කරගෙන එක නටන සින්දු ටිකක් කරන්නේ නැද්ද ඊට පස්සේ නැවතුණාද නෑ නෑ ඇත්තටම ඒක මට මිස් වුණා කියන්නේ පොඩ්ඩක් අර ඒ වෙලාවේ ගිහපු රැල්ලට මමත් පොඩ්ඩක් චිලි එකෙන් රැල්ලට ගියා පොඩ්ඩක් අහු වුණා ඇත්තටම සමහරවිට චිලි කියන කෙනාව හිතුවද නේ රින්ග් ටෝන් වල ලොකු සල්ලි ගානක් එහෙම මෙහෙම හම්බ කරනකොට මිස් දාහිනකොට මම හම්බ කරා ඒතර චිලිටත් ඒක කරන්න ඕනේ කියලා හිතුණද රැල්ලට ඒක හොඳට හොඳට රින්ග් ටෝන් වල මට තමයි අද වෙනකොට මන් දන්නේ නැහැ එම්එන්ටර්ටේන්මන්ට් එකේ ඔයාලගේම channel එකේ තිබ්බේ record labels වලට individual artist කෙනෙක්ට මට ලොකුම ගානක් ඒ කාලේ හම්බුණා daddy band එකට offer එක දෙනකොට ඊට වඩා මට offer එකක් හම්බුණා ඒතකොට ඉතින් මිස් සම්පත් ඉතින් ඒගොල්ලෝ සාක්කි ඉතින් ඒ වගේ ඉතින් මන් දන්නේ ඊට පස්සේ ඔයා ඊට පස්සේ ලොකු ඊට වඩා ලොකු ගානකට album එකට sign කරා කියලා මන් දන්නවා ඉතින් ඒ කාලේ අපි හොඳට හම්බ කරා ඉතින් ඊට පස්සේ ඉතින් රැල්ල පොඩ්ඩක් ඊට පස්සේ මොකද දැන් චිලි වැඩි සින්දු release කරන්නේ මෙහෙමනේ ඕක දැන් අපි රූකාන්ත ගුණතිලක ගමුකෝ ඒ කාලේ දාපු සින්දු වලින් පස්සේ යා හැමදාම සින්දු දාන්න ඕන කියලා නියමයක් නැහනේ එයා කරපු අනන්‍යතාවය ඇති යාට කාලයක් සර්වයිව් වෙන්නේ මං කරපු ගීතත් මට සර්වයිව් වෙන්න දැනට ඇති මං ෂෝස් කරනවා මං අවුරුද්දට තුන් පාරක් හතර පාරක් විතර යුරෝප් ටුවර්ස් යනවා ඉතින් කරන ෂෝස් ටික මට මගේ ආදායම එන්නයි මගේ නම තියාගෙන ඉන්න මට ඇති කියලා හිතනවා ඔයාර අපේ මේ එක පාරක් චිලි YFM ප්‍රෝග්‍රෑම් එකට ආවම කිව්වා ඔයාට හරියට කිචි බිචිස් ලගෙන් කෝල්ස් එනවා කියලා මොකද කිචි බිචිස් ලගතාව පොඩ්ඩක් කියන්නකෝ ඒක මට මතකයි YouTube එකෙත් තිබුණා කොට ජනප්‍රියයි හා නෑ නෑ ඉතින් girls ලා boys ලාට කිචි බිචිස් ලා කියන්නේ දැන් ඒ boys ලාට කිචි බිචිස් කියන්නේ බෑනේ ආ girls ලා අයියෝ ආ boys ලාට කිචි බිචි ඒක වැරදි විදිහ ආදර්ශයක් කියලා මොකද්ද වැරදි ආදර්ශය කියන්නේ කෙල්ලොන් වැරදි වෙනස් දේවල් වෙන දේවල් හිතන්න පුළුවන් නේ බලන් ඉන්න සමාජය නෑ නෑ පොඩි girls ලා කියලා ති කෙල්ලෝ මෙහෙමනේ ඉරාජ අපි ඉන්ඩස්ට්‍රි එකේ යනකොට ඉතින් girls වඩ ගොඩක් ආසයි අනිවාර්යෙන් මට ඉතරන්නේ වාඩත් ආසයි වාට වඩා මට ආසයි मगे रहा कमी कटी रहा कमी कटो मेमने वा तेकोल मम को
හැමදාම තේ බොන්න බෑනේ ඉතින් ඒ වගේ දැන් මට වැලියු එකක් තියෙනවා ඉතින් නැත්ද නෑ දැන් ඒ වුණාට ඉතින් මට දැන් ඒ අමාරු වෙච්චර නෑ ඉතින් ඇයි ඒ
සෙල්ෆ් ප්‍රොටෙක්ෂන් එකට දැම්මයි කියලා තමයි වෙලා දැම්මේ. මම හිතන්නේ ඉරජ ඔයත් කවදා හරි දවසක යන්න ඕනේ මම හිතනවා. මේ ඒක අනිවාර්යෙන්ම වාට වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ජීවිතය ගැන පට්ටි දෙක දැනෙනවා. මිනිහෙක්ගේ දුකක් තේරෙන්න ගන්නවා. ඉතින් සහ ඒතර තමයි ඇත්තටම හරි මිනිස්සු ඉන්නේ ගොඩක් වෙලාට. හොඳ ආදර ඒ කියන්නේ ආදරේ තියෙන ආය අවංක මිනිස්සු ඉන්න තැනක් තමයි රිමන් සහ හිරේ කියන තැන. මට මාර්ගදර්ශ සැලකුවා. ඒගොල්ලන්ගේ මම පළවෙනි දවසේ ගියාම මට දැන් කෑම එකක් දී ගන්න විදියක් නැහැ ගෙදරින්. ඉතින් පළවෙනි දවසේ මෙහෙම අවසරයක් ගන්න බෑ. ඉතින් එතන හිටපු කෙනෙක්ගේ එතන හිටියා චුට්ටේ කියලා යා අන්ඩර්වර්ල්ඩ් එකට සම්බන්ධ කෙනෙක් මාර හොඳ මිනිස්සෙක් මාව එන්නකම බලාගත්තා. ඒක හැම එක මට දීලා වෙල්ලා මල්ලි වා මේක කන්න යාට හොඳ බුරියානියක් ගහලා තිබුණා ගෙදරින්. ඒක මට දීලා වෙල්ලා ඒ වගේ මාර අමුතු මිනිස්සු ඊට පස්සේ ඊට පවුදෙන් මට කෑමෙන් මෙන්න ගත්තා. අපි ඔක්කොම බෙදාන කාලා මට ෆන් එකක් කරන් හිටියා. හැබැයි දවස් 8 9 යනකොට පට් එනවා හෝම් සික් එකක් ඉන්න බෑ වගේ. දැන් ඔයාලට මේ කොරෝනා හැදුනම තියෙන සික් එකක් තියෙන්නේ මේ අපිට දැන් මිනිස්සු ආශ්‍රය කරගන්න බෑ ඒ වගේ. ඒ සික් එක එනවා ඉතින් දවස් 8 9 වගේ යනකොට. ඉතින් ඒ වුණාට පට් අත්දැකීමක් ඒක එන්න ඕනේ ලයිෆ් එකේ. මම ඇත්තටම මේ කියන්නේ වාට එන්න කියලා කියන්නේ නැහැ. මම බොරුවට කිව්වේ ඉස්සල්. නමුත් ඒ අත්දැකීම තිබුණොත් අපි හැදෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාගේ දැන් ඔය මූණේ පැහැපත් භාවය සාමාන්‍යයෙන් මේ මොනාරි කොහමද ඔය ලස්සන වෙලා ඉන්නේ දැන් ඇත්තටම සිරාර දාන්නේ සිරා ජෝකේනේ සිරා. ඒ කියන්නේ ඔයා ඒ කාලේ අපි දැකපු චිලීම තමයි හැමදාම කවදාකවත් ඔයාගේ වයසට යනවා පේන්නේ. දැන් අපි එහෙම නෙමෙයිනේ අපි ජීවිතේ ලස්සන්ට අඳින්න කරන්න ඕනේ. තමුන්ට ආස දේවල් කන්න බොන්න ඕනේ. හොඳට ආතල් ගන්න ඕනේ. ලයිෆ් එක එන්ජොයි කරලා දහම අනුව ජීවත් වුණා නම් බුද්ධහම මම බෞද්ධෙක්. ඒ විදිහට ජීවත් වෙලා උපරිමයෙන්ම තින් හොඳින් ඉඳලා මැරෙන්න තමයි ඕනේ. කවදාද දවසෙ මැරෙන්න කලින් හිත හදා ගන්න ඕනේ. හැමදේම අතාරලා දාලා යන්න පුළුවන් කම ඇති කර ගන්න ඕනේ. ඒක තමයි ඉතින් ටාගට් එක. මට ඔය ලොකු ලොකු ටාගට් නෑ. මට ඔය කෝටිපතිය වෙන්න, මට මේ බිල්ඩින් හදන්න, මට දෙයියන්ගේ පිටේ මගේ අම්මා තාත්තා හම්බ කරපු දේස් දීලා තියෙනවා. මට තාත්තා මගේ තාත්තා ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් ඇත්තටම. ඔයා සාමාන්‍යයෙන් මේ දැන් ඔය ගෑන් ළමයි ගොඩක් වල ආකර්ෂණයේ තිනවා. ඔක අමතක ගෑන් ළමයි යාළු වෙනවා. ගෑන් ළමයි එක ළමයි ඉන්නේ මට. එතකොට ඉන්නවා දෙ තුන දෙනෙක්. එතකොට නෑ sorry. එක්කෙනෙක් කියලා ඊපස් කියන නෑ දෙක තුනක් ඉන්නවා. අර දැන් මේ ඔයතර මාට් වෙනවනේ. ඔහොම කිව්වම. ඔව් කියන්න. අර දැන් වයි එහෙම අයකින් සාමාන්‍යයෙන් දැන් ගෑන් ළමයි යාළු වෙන ඉස්සර මොනවද බලාපොරොත්තු වෙන්නේ? කියන්නේ මොනවද බලන්නේ? මොන වගේද වෙන්න ඕන? ලස්සන වෙන්න ඕනද? හොඳ හිත පිරිසුදු හිතක් තියෙන්න ඕනද? ආදරය කරන්න ඕනද? මොනවද වාගේ තියෙන්නේ? මම දන්නේ නෑ. මම බලාපොරොත්තු වෙන දේ මම දකින දේ ඔයා බලාපොරොත්තු වෙන ගෑන් ළමෙක් ගියාම ඔයා මෙහෙම පිටස්සරලා බලන අයියේ. මම බලන්නේ නෑ. මම බොහොම ලැජ්ජපයට අහිංසකව ගෙදර හැදිච්ච අහිංසක ළමෙක්. කියන්නේ දෙලීදි. නෑනේ එම විශේෂයක් නෑ ඉතින් මොනවා සාමාන්‍යයෙන් බලන්නේ ඉස්සලා ඇයි කෙල්ලෙක් වුණා ලස්සන වෙන්න ඕනේ මම කෙල්ලොන්ට ටෝක් කරන්නේ නෑ සාමාන්‍යයෙන් ටෝක් කරනවා ඒ කියන්නේ ටෝක් කරනවද හැමදේම අපෝ නෑ ටෝක් කරන්න අවශ්‍යතාවයක් නෑ නේද එහෙනම් අපිට ඒක ටෝක් කරන්න ඕනේ ආ එහෙම එහෙම ඉන්නවා ඒ කියන්නේ ෆෝවර්ඩ් වෙන්න ඕනේ කෙල්ලෙක් හා කෙල්ලෙක් වුණා අපිට ෆෝවර්ඩ් වෙන්න ඕනේ ඒකද ආස ගෑන ළමෙක් වුණාම අයියානේ ඔය මගුල් ආනේ ඒක නෑ ඉතින් මේ සමාජ ජාලවල ළමයින්ට මේක අපේ සමාජ ජාලවල තරුණ තරුණියන්ට තියෙන ප්‍රශ්න කතා කරන්න ඕන දේවල් නෙමෙයි. නෑ මේවා තමයි තරුණ තරුණියන්ට තියෙන ප්‍රශ්න. ඔව් ඒ දැන් සාර්ණ සමාජයේ අන්තිම සෞත්‍රයයි මම. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ හැමෝම නෙමෙයි. ඔව්. පර ප්‍රමාණය මන් දන්නේ මොනවද මේ වෙන්නේ? මන් දන්නේ කොල්ඩියක නෑ. අපි ඉස්කෝල යන කාලේ කෙල්ලෙක් දිහා බැලුවේ ලැජ්ජාවෙන්. ඒක නෑ දැන් කෙල්ලෙක් කොල්ලෙක් දිහා බැලුවේ පොඩි ඒගොල්ලන්ගේ තියෙන අභිමානයක් තියාගෙන. එහෙම එකක් දැන් පේන්න නෑ. අපි දැක්ක චිලිගේ ෆොටෝ එකක් පාවගේ දවස්වල මේ කාර් එකේ දේශපාලනයට එනවා කියලා ඊට පස්සේ ඒක මියුසික් වීඩියෝ එකක් වුණා. ඒක තමයි අන්තිම කරපු මියුසික් වීඩියෝ එකනේ. ඔව්. ඒ ඊට පස්සේ තව එකක් කරේ නැද්ද? ඒකට කොහොමද ඒ වීඩියෝ එක ලැබුණ ප්‍රතිචාර? ඒකයි එහෙම ලොකුවට සින්දුවයි කියේ නෑ. ඒ කියන්නේ ගොඩක් කරා. මෙන්න වැන්දා. මල් වගේ ටයිප් සින්දුවද? පොඩි ඔව්. ඒක ඇත්තටම ප්‍රොඩක්ෂන් හවුස් එකෙන් කරේ. ඉතින් ඒගොල්ලන්ට තමයි ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. මම සත පහක්වත් වීදම් කරලා කරපු යන්නේ මේ. ඉතින් ඒගොල්ලෝ වීදම් කරලා මට ඉතින් ඔය ඒගොල්ලෝ එකට ගියපු මටත් යම් කිසි මේ මගේ මට මේකක් දුන්නා. මට ගිවලා මම ඒගොල්ලෝ කරගත්ත දෙයක්. ඒක ඇත්ත ඉතින් කොහමද ඊට පස්සේ ඒක රිලීස් කරන් පස්සේ කොහමද ලැබුණා?
ගොසිප් එක තමයි අනේ ගොඩක් ගියේ හිතුවේ මම දේශපාලනට එන්න හදනවා නම් මනම් කියලා ගොඩක් කට්ටිය වල බැලලා තිබුණා. ඒක සින්දුවක් විතරයි. සින්දුව ඉතින් ගොඩක් කට්ටිය අර හිතුවේ දේශපාලන කතාවක් කියලා බැලුවේ නැහැ. මේක මූගේ මොකක් හරි පිස්සුවක් කියලා බැලලා. චිලි අපි මේ ෆොටෝ එක දැක්කම අපි හිතුවා ඇත්තටම දේශපාලනට එනවා කියලා. එහෙම අදහසක් තියනවාද ඉදිරියේදී නැත්නම් ඒක නිකන් අර මියුසික් වීඩියෝ එකකින් නතර වෙනවද? මමත් හිතුවා දේශපාලනට එනවා කියලා. වාදේශපාලන ගැන පෞද්ගලික කතා ගොඩක් කතා කරනකොට තියුණාට හිතපු දේවල් නෙමෙයි නේ වෙන්නේ. මමත් මගේ පාඩුවේ ඉන්නවා. වත්තු වාගේ පාඩුවේ ඉන්නවා. ආයෙත් දේශපාලන ගැන කතා කරන්නේත් නෑ මම නම්. ඇයි ඒ? තම තමන්ගේ දේවල් නේ කරන්න ගිහිල්ලා තම තමන්ගේ යාළුවන්ට දෙනවා පෝස්ට් එක දෙනවා තම තමන්ගේ යාළුවන්ට දෙන්න පුළුවන් උපරිම බලතල දෙක දීලා මේ මොන හරි ටෙන්ඩර්ස් එක දීලා ඒගොල්ලන් ගොඩ දානක තමයි ඕකේ වෙන්නේ ඉතින් අපිට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ අපි කරන්නේ සාමාජාන සමාජයක් වෙනුවෙන් තම වචනයක් කිව්වේ ඒකත් ඕන් නැත්තම් සමාජයේ මාඩු ඉන්නව පැත්තකටලා ඒ කියන්නේ මායිතක දේශපාලන කනේ පට්ට අපරාධයක් ආටිස් කෙනෙක් මං හිතන්නේ අහක යන කුණක මට වැඩ කොච්චර නැති වුණාද මට චිත්‍රපටි මට කතා කරලා තිබ්බේවා අන්තිමට පස්සේ වැඩේ කැන්සල් කියලා මේ වැඩේ කැන්සල් කියලා ඒ මොකද ඒක හරි අසාධාරණයි අනිවාර්යෙන් මේ රටේ මිනිස්සු තමුන්ගේ පක්ෂයට නැත්තම් යාළුවෙක් වුණත් ආශ්‍රය කරන්නේ නැහැ ඒ කියන්නේ ගොඩක් වෙලාවට වා හිතන වාගේ යාළුවන් ගෲප් එකක් ඉනෝ කියලා පස්ස හය දෙනෙක්ගේ වා දරන්න එක මතයක් නැත්නම් මගේ මතේ තව එකක් නැත්නම් ඔයගොල්ලෝ අතර ඕන්ලාග වචනෙන් හරි හැමලම ගැටුම් ඇති වෙන්නේ අපි මිනිස්සුන්ගේ ඒ වගේ පුස් මෙන්ටැලිටි එකක් තියෙන මට කිසිම දේශපාලන පක්ෂයකට මේක නැහැ මම බලන්නේ මේ වෙලාවේ සුදුසු මිනිස්සු ගැන විතරයි මං හිතන්නේ ඒ කියන්නේ ඉදිරියේ චිලි දේශපාලන බලන්නේ නැහැ මේම ඉදිරිය ගැන අපිට කියන්න බෑ පොඩි අදහසක් තියෙනවා කියන්නේ චූටි අදහසක් තියෙන ඔළුවේ හිත ඇතුලේ ගොඩාක් ඈත තැනක ඉදිරියේදී මං කවදාවත් අදහසක් රටට වැඩක් කරන්න එනවා කියලා මට තියෙන මං පස්පව් කරන්න අකමැති මිනිස්සෙක් හරි ඔතනට ගියාම ඔය එක එක දේවල් සම්මත කරගන්න අත උස්සන්න උනායි කියන්නේ මට ඒ පව් වලට කරගහන්න වෙනවා වැඩිය ඕනේ නැහැ රටේ ගවඝාතනය වෙනවා නම් ඔතන ඉන්න කට්ටිය ඒකට එකඟයි හින්දානේ ඔය දේවල් වෙන්නේ මං කවදාවත් එතනට යන්න කැමති නැහැ මට මොකටද මේ ඔතනට ගිහිලා රටේ දේශන් ගන්නවා නම් ඒ කරන්නේ පව් වැඩ නම් ඒ කියන්නේ පව් වැඩක් වෙනවා නම් මට හිතරකේක රටේ නායකත්වයක් කරන්න බැහැ මේ සමාජ ජාලවල Facebook YouTube Instagram වල ඉන්න කොල්ල කෙල්ලන්ට ඔයාට මොකක් හරි පණිවිඩයක් දෙන්න තියෙනවද අවසාන වශයෙන් මේ කියන්න තියෙන දේ එහෙම විශේෂ දෙයක් නැහැ ඉතින් ඔයගොල්ලෝ මේ ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න ඕගොල්ලන් තරුණ ජීවිතේ තියෙන්නේ ෆෝන් එකේ නෙමෙයි ෆෝන් එකට එක ප්‍රමාණයක් ඔයගොල්ලෝ වෙන් කර ගන්න දවසට පැය දෙකක්ද තුනක්ද හතරක්ද ඒ ප්‍රමාණය වෙන් කර ගන්න ඉතින් එහාට ඔයගොල්ලන්ට ෆිසිකල් ලයිෆ් එකක් තියෙනවා සෝබා ධර්මයේ පේනවා ලස්සන ගස් කොළන් තියෙනවා හුලං වදිනවා අම්මා තාත්තා ඉන්නවා ඒ මිනිස්සු මහන්සියෙන් ඔයගොල්ලන්ව ජීවත් කරවන්න ඒවා දැකලා ලස්සන පවුලක් ගෙනෙහිලා ලස්සන ජීවත් වෙන්න ඒ අතරතුර ඕකත් යූස් කරන්න පොඩ්ඩක් ඕපදූපයක් බලන්න ඉතින් කමෙන්ට් කරන කට්ටිය ඕපදූපයක් බලන්න ඕපදූපයක් ඕපදූපනේ බාන දෙන ඉන්ස්ටාග්‍රෑම් එකේ ගියොත් තියෙන වෙන කට්ටිය කරන දේවල්නේ හරියා වැන්නේ විදියයි මෙයා නේද මෙයා මේ විදිහෙන් ගන්නවා මෙයා හරියා කාර් එක හොදනවා බොරුවනේ යන්නේ ඔක බොරු සම්පූර්ණ ප්‍රෝඩාවක් නේ ඔක බොරු ලයිෆ් ස්ටයිල් එකක් මවා පානවා සමහරට අය කාර් එකක් නෙමෙයි හොදන වෙන කාර් එකක් ගිල හොදනවා එක්ක වෙන කාර් එකක් ඉස්සරහින් දැන් මම YouTube එකෙන් ගත්තයි කියලා දානවා ඕවන තියෙන ගොම් පාට් තියෙන ඉතින් ඕක අද ඒව බල්ල වෙලා ගොඩක් මිනිස්සු ප්‍රෙෂර් හදාගෙන ඉවෙලා දීවැඩියා හදාගෙන ඉවෙලා ගෙදරට ලෝකමනා කරලා ඉවෙලා උන් ලෙඩ වෙනවා. ඉතින් ඊට වඩා හොඳයි ඕක පැය දෙක තුනක් ඕකල යූස් කරලා ඉවෙලා තමුන්ගේ අම්මා තාත්තා දියා බල්ලා සහෝදර සහෝදරියත් එක්ක අස්සන්න කාලේ ගතරන ඉන්න ඔය අනුන්ගේ මගුල් වැඩ නැහැ තමුන්ගේ ලයිෆ් ස්ටයිල් එක තමුන් හදාගන්න. තමුන්ට කරන්න බුලම් ප්‍රමාණය මොකද්ද තමුන්ට ගෙදර තියෙන රතුබත් නම් ඒ රතුබත් කාලා සතර ඉන්න අනිත් කන චයිනීස් කන ඒව ගැන හිත හිත දුක් විඳින්න එපා. ලයිෆ් එක ගැන පට්ට සරල ලස්සන දෙයක්. ඉතින් ඒක උපරිම විඳින්න ඔය ඕන්ටට කම්ප්ලිකේට් කරගත්තාම ලයිෆ් එක කියන එක විඳින්න වෙන්නේ නැහැ. ලයිෆ් එක අර හුදෙක් මිරිඟුවක් පස්සේ ගිහලා නිකන් වයසට ගිහලා පචවලා මැරලා යන තමයි වෙන්නේ. ඉතින් එහෙම වෙන්න එපා ඔයගොල්ලෝ. චිලි අපිට ඉදිරියේදී වාගේ මේ Facebook එකේ ආයිත් ඔයගේ වීඩියෝ බලන්න පුළුවන් දාර එක්සයිස් කරනවා, කරාටි ගහනවා. අනිවාර්යයෙන්. ඉදිරියට මොනවද අපිට බලන්න පුළුවන් කියන පොඩි ඉඟියක් දෙන්න අපේ වාගේ ෆෑන්ස්ලට. YouTube channel එක අපි කරමුද? ඔයවාගේ වා Facebook එකේ අපිට මොනවද මම ගොඩක් කටි කරනවා අහනවා අයියේ වා YouTube එක කරන්නකෝ අයිය කරන්නේ නැත්තු ඔයාලා ටැලන්ට්ස් තියෙනවා ඔයා හොඳට ආවම කතා කරනවා ඔයා මේ වා TV ප්‍රසන්ට් කරලා තියෙනවා මම හැම channel එකෙම මගේ මේ TV ප්‍රසන්ට් කරලා තියෙනවා ඉතින් අයියෝ අයියෝ වා කරන්නේ නැත්තේ මොන හරි ඉතින් මම ඉතින් ඉස්සරහට හිතේ තියෙනවා නමුත් මම හැමෝම කරන දයක් කරන්න ආස නැහැ නමුත් සමහරවිට හිතන්න බෑ නිකන් ඔය cooking program එකක් හරි කරේ දන්නේ ඒ වගේ මට අමුතු වාතල් තියෙනවා මට මේ හැමෝම කරන දේවල් කරන්න ඕනේ නැහැ අයිතික මට views වැඩකුත් නැහැ
මට උගෙන් හම්බ කරගන්න අවස්ථාවකුත් නැහැ මට හම්බෙන්න ප්‍රමාණය ඇති මගේ අම්මා තාත්තා හම්බ කරලා දීලා දෙනවා මමත් කීයක් හරි මට පුළුවන් විදිහට හම්බ කරගන්නවා ඉතින් ඒ ඇති මට ජීවත් වෙන්න ලොකු බලාපොරොත්තු නැහැ ඉතින් ආතල් එකේ ඉන්නවා ඉතින් හැමෝටම උතර ෆෑන්ස්ලා අමතක කරන්න බැරි හින්දා චිලියෝ බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවනේ චිලියව බලාපොරොත්තු වෙන්නේ අර මේ හොලිවුඩ් ලෙවල් හොලිවුඩ් බොලිවුඩ් ලෙවල් එකෙන් අපි බලාපොරොත්තු වුණාට ඒ ලෙවල් එක අපිට දෙන්න බැර නම් අඩුම ගානේ කුකින් ප්‍රෝග්‍රෑම් එකක් හරි කරලා ඉවරලා අර අයියා කරනවා වගේ मुखाने I like.